ලංකාතික ඔන්ලයින් සේදමාවතත් එක්කයි ඔබ මේ එකතු වෙන්නේ. අද අපේ ව්‍යාපාර කතා බහට එකතු වෙලා ඉන්නේ අභියෝගයන්ට අභියෝග කරලා ජීවිතේ සාර්ථක කරගත්තු සාර්ථක ව්‍යවසායකයෙක්. ඔහු තමයි සකුරයි සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ රුෂාන් මාලින්ද මහත්මයා. ඉතින් ඔබතුමාට ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඔබතුමාගෙන් මුලින්ම දැනගන්න කැමති කොහොමද මේ ඔබ මේ ව්‍යාපාර කටයුතු පටන් ගත්තේ? තොසියම්බ සකුරයි සමූහ ව්‍යාපාරයේ ජපානයේ තියෙන ව්‍යාපාරයක්. ඒ වගේම ශ්‍රී ලංකාව, ෆිලිපීනය, කම්බෝජියා, වියට්නාම් යන ස්ථානවල ශාඛා තියෙනවා. ඉතින් මුලින්ම ඔබේ පටන් ගැන්ම ගැන දැනගන්න කැමති. කොයි විදිහටද පටන් ගත්තේ? මෙහෙමයි. පටන් ගත්තේ නම් ගොඩක් පල්ලැහැයි ඉඳලා, බිම ඉඳලා. ඒක ගැන කතා කරන්න ගියොත් මම හිතන්නේ මේ සේදමාත ඉවර වෙනකම් අපිට කතා කරන්න වෙයි. ගොඩක් දුෂ්කර ගමනක්, කම්කටොළු මැද්දේ ඇවිල්ලා සාර්ථකව මේ වෙද්දි ජපානයේ ගුවන් සමාගමක් විදිහට අපි කටයුතු කරනවා. ඒත් එක්කම ආනයන අපනයන කටයුතු සඳහා මූලික වෙලා වැඩ කටයුතු කරගෙන යන ආයතනයක්. මේ ආපු ගමන් වාගේ ඔබට ආපු අභියෝග මොනවද? ඒ දේවල් වලට කොහොමද ඔබ සාර්ථකව මුහුණ දුන්නේ? සාමාන්‍ය ව්‍යාපාරයක් කරද්දී අපි අභියෝග වලට මුහුණ දී යුතුයි. අර මම නිතරම කියනවා සෑම දෙයක්ම මේ රතු පලසක් කියලා අපිට කාලය විසින් ලබා දෙන්නේ නැහැ. අභියෝග රාශියක් ආවා, විශේෂයෙන්ම මුල්‍ය මුදල් අවශ්‍ය වෙන ව්‍යාපාරයක් කරද්දී. දැන් අපි ශ්‍රී ලාංකිකයෝ විදිහට මම ජපානයට ගිහිල්ලා ව්‍යාපාරය පටන් ගන්න ඉස්සෙල්ලා සාමාන්‍ය අපේ තරුණ තරුණිය විදිහටම ආරක්ෂාව කරන්න සිද්ධ වුණා. ඒ අතරතුර අර කලමනාකරණය කියන දේ හරියට කරන්න මම පොඩි කාලේ ඉඳන්ම දක්ෂතාවයක් තිබ්බ කෙනෙක්. ඉතින් ඒක නිසා ඒ ලැබෙන දේ හරියට ඉතුරු කරගෙන ඒව නිසි ආයෝජන වලට යොදලා මේ ව්‍යාපාරය සාර්ථක කරගත්තා. ඔබ ජපානයේ අවුරුදු 25කට ආසන්න කාලයක් රැකියාව කරලා තමයි ලංකාවට ඇවිල්ලා මේ ව්‍යාපාර කටයුතු පටන් ගන්නෙ. එතකොට මේ දැන් ඔබට මේක රිස්ක් එකක් කියලා හිතුන්නේ නැද්ද? ඔබේ ව්‍යාපාර ඔක්කොම, ඒ කියන්නේ රැකියාව නවත්තලා මේ ව්‍යාපාර ආරම්භ කරපු එක මේ දේවල් සාර්ථක වෙයිද, මේ දේවල් හිතුනේ නැද්ද? එතකොටම ජපානයේ ව්‍යාපාරයේ මේ සකුරයි සමූහ ව්‍යාපාරය තිබුණා, දැනටත් තියෙනවා. ඒ අතරතුර තමයි අපි බ්‍රාන්චස් වශයෙන් ශ්‍රී ලංකාව, ඒත් එක්කම කම්බෝජියා, වියට්නාම්, මැලේසියා, ෆිලිපීන් වගේ රටවල ශාඛා අපි ස්ථාපිත කළේ. ඉතින් ශ්‍රී ලංකාව මගේ මව්බිම නිසා මට මෙතෙන්ට එද්දී එහෙම ලොකු ගැටලුවක් තිබුණේ නැහැ. නමුත් තමන් ඉපදුන රටට යම් කිසි දෙයක් කළ යුතුයි කියන දේ හිතේ තිබ්බා. ඒත් එක්කම මගේ හීනයක් මේ ගුවන් සමාගමක් කියන දේ. මමත් ගුවන් නියමුවෙක්. ඉතින් හොඳ ගුවන් නියමුවන් ශ්‍රී ලංකාවේ හොඳ දක්ෂ ගුවන් නියමුවන් ඉන්නවා. ඉතින් ඒ ඔවුන්ට ජාත්‍යන්තරය කරා යන්න තෝතැන්නක් පාරක් වෙන්න තමයි සකුරයි ගුවන් සමාගම අපි ශ්‍රී ලංකාවේ නිර්මාණය කරේ. ඒ වගේම ඔබතුමාගෙන් දැනගන්න කැමති දැන් ජපානයේ සහ ලංකාවේ කොහොමද දැන් ව්‍යාපාර අත්දැකීම්? ගොඩාක් වෙනස් ඇත්ත කතාව. ජපානයේදී උදාහරණයක් වෙනස මෙහෙමයි. ප්‍රධාන දේවල් ටිකක් මම කියන්න. ගොඩක් දේවල් වෙනස්. උදාහරණයක් වශයෙන් ජපානයේ කවුරු හරි පිටරට කෙනෙක් හෝ ඒවා නීතිමය ගැටලු තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාව, ඒත් එක්ක මේ දකුණු ආසියාතික රටවල් වගේ මේ නීතියේ වැටෙන බාධක ජපානයේ අඩුයි. අපිට මොන හරි දෙයක් කරන්න හැදුවොත් පර්මිට් එකක් කියයි, එහෙම නැත්නම් ලයිසන් එකක් කියයි. මේකට මේ ව්‍යාපාරිකයා යන්නම යනවා ලොකු ගාණක් වියදමක් මේ තියෙන සිස්ටම් එක අනුව. ඉතින් සහ රස්තියාදු. ඉතින් ඒකෙදි ගොඩක් කට්ටිය මේ ව්‍යාපාර අතාරිනවා. නමුත් ජපානයේ කියන රට ව්‍යාපාරිකයන් සඳහාම තිවෙන රටක් කියලා මම දකින්නේ. ඉතින් අනිත් එක ආකල්ප, අපිට වැඩක් නැහැ අල්ලපු කම්පැනි එක නම් මොනවද කරන්න කියලා. එයාගේ කකුලෙන් අදින්න යන අපිට ඇත්තටම වෙලාවකුත් නැහැ, වැඩකුත් නැහැ. දැන් මෙහි අපේ ලංකාවේ තියෙන දේ මම දැක්කේ, කවුරු හරි රොටි කඩයක් දැම්මොත් අල්ලපු වැටෙත් ආපහු රොටි කඩය, කවුරු හරි කොත්තු කඩයක් දැම්මොත්
අල්ලපෙඩෙත් කොත්තු කඩේ. අලුත් අදහසක් නැහැ. කොපි කිරීම තමයි කරන්නේ. කොපි කිරීම. මගේ ව්‍යාපාරවල මම ඇත්ත වශයෙන්ම කවුරුත් කරන දේවල් කරේ නැහැ. ජපානයේ කිව්වොත් හැමෝටම ඔළුවට යන්නේ වාහන. හැබැයි මගේ ව්‍යාපාරේ වාහන මම අපනයනය කරේ නැහැ. මම තෝරගත්තේ බර යන්ත්‍ර. ඒවකට ශ්‍රී ලංකාව, කම්බෝජිය වැනි රටවල් වලට විශාල වශයෙන් මේ අර හයිවේ එක හැදෙන කාලේ විශාල වශයෙන් මේ මැෂින් බර යන්ත්‍ර බැකෝ ලෝඩර් කියන දේවල් අවශ්‍ය වුණා. ඉතින් මම ටාගට් කරේ ඒ පැත්ත. තරගකාරීත්වය අඩුයි. ඉල්ලුම වැඩි. ඒක නිසා ව්‍යාපාරයක් කරද්දි ඒ වගේ දෙයක් තෝරගන්න එක හොඳයි. ඒ සඳහා ජපානයේ විශේෂත්වයක් තියෙන්නේ නොයෙකුත් යන්න පාරවල් තියෙනවා. දැන් ලංකාවේ අඩුයි ඒවා. ඒ දේ තමයි වෙනස තියෙන්නේ. ජපානයේ එක එක කැටගරිස් තියෙනවා අපිට යන්න. රෙස්ටුරන්ට් එකක් කරනවා නම් ඒ පැත්ත. මැෂින් පැත්තේ යනවා නම් එහෙම. එහෙම නැත්නම් මේන්ටනන්ස් රිපයර් පැත්තේ යනවා නම් එහෙම. වෙහිකල් එක්ස්පෝර්ට් පැත්තේ යනවා නම් ඒ පැත්තට. ඉතින් ගොඩක් කැටගරිස් තියෙනවා. ව්‍යාපාරිකයෙකුට තෝරගන්න තමන්ගේ දක්ෂතාවය අනුව ඉදිරියට යන්න වැඩසටහනක් එහෙ ස්ථාපිත කරගන්න ලේසි. අනිත් එක ලංකාවේ තව දෙයක් තියෙනවා. මිනිස්සුන්ගේ දැන් ව්‍යාපාරයක් පටන් ගන්න ගියාම අපි ඇඳලා එන විදිහ, එන වාහනය, ඒ වගේ මතු පිටින් මිනිස්සුන්ව මනිනවා. ජපානයේ පිටපෙනුමින් තමයි මිනිස්සු මනින්නේ කොහොමද කියලා. ඒ දේ ජපානයේ නැහැ. ඉතින් අපි ඒ වගේ දේවල් දැන් අපි ආයතනයකට ගියත්, රජ ආයතනයකට ගියත් මමත් දැකලා තියෙනවා. මම කැබ් එකේ ප්‍රියුස් එකේ ගියොත් කවදාක්වත් ගේට් එක අරින්නේ නැහැ. හැබැයි මම V8 එකේ ගියදාට ගේට් එක අරලා සලූට් එකකුත් ගහනවා. ඉතින් ඒ ආකල්ප වෙනස් කරගන්න ඕන මං හිතන්නේ මේ ව්‍යාපාරිකයන්. එතකොට අපි ව්‍යාපාරිකෙක් වෙද්දිත් අපි සමාජයේත් මම හිතන්නේ මතු පිට පේනුමෙන් බලන්නේ නැතුව පිට රටවල් වල වගේ දක්ෂතා අනුව ඉදිරියට යන්න ඉඩ දුන්නොත් අපිට මීට වැඩිය සංවර්ධනය වෙච්ච රටක් දකින්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඉතින් මේ වගේ දේවල් තමයි මේ රටවල් දෙකේ වෙනසට මම දැක්කේ. ව්‍යාපාර කරද්දී ඒ සම්බන්ධයෙන් අධ්‍යයනයක් කරන්න ඕනද? කියන්නේ හොඳ අධ්‍යාපනයක් ලබන්න ඕනද ඒ සම්බන්ධයෙන්? නැත්නම් අධ්‍යක්ෂින් වලින් පුළුවන් ද සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන්න? මම විශ්වාස කරන්නේ නැහැ මේ ව්‍යාපාර කරන්න ඉගෙන ගත යුතුයි කියලා. කලමනාකරණය කියන දේ මම හිතන්නේ ජූටි කාලේ අපේ අම්මා තාත්තා උගන්වන දෙයක්. බත් පිඟාන උනත් Tamanට අවශ්‍ය ප්‍රමාණයට බෙදා ගන්න නේද? තේ එකක් ගත්තත් ඒක ඒ අවශ්‍ය ප්‍රමාණයට ගන්න. ඉතින් කලමනාකරණය පුළුවන් හොඳ පුළුවන් කෙනෙක්, ඒත් එක්කම තමන්ගේ ටාගට් එකකට අරමුණකට යන්න පුළුවන් කෙනෙක්ට මම හිතන්නේ ව්‍යාපාරයක් කරන්න බැරි වෙයි කියලා. හැබැයි වටේපිටේ වපසරියත් අවශ්‍ය වෙනවා, සහයෝගය අවශ්‍ය වෙනවා. නමුත් මූලික දේ තමයි නිසි කලමනාකරණය. මම දකින විදිහට ඔබේ සාර්ථකත්වයේ රහස මොකක්ද? මම බිම ඉඳන් ගිය කෙනෙක්. ඒක නිසා මම ගොඩක් පොඩි මිනිස්සුත් එක්ක ආශ්‍රය කරේ. මම හිතන්නේ සාර්ථකත්වයේ එතන. මොකද පොඩි මනුස්සයෙකුගේ අවශ්‍යතාවය මම දන්නවා. මටත් අවශ්‍ය වෙච්ච දේවල්. ඒක නිසා ඒ අයට යන්න බැරි තැන් ඒ අයගේ අවශ්‍යතා නිසි ආකාරව අවබෝධ කරගෙන ඒ තැන්වලට අවශ්‍ය දේවල්. උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකාවේ එවකට ගුවන් සමාගම් ගද්දී අපේ තරුණ තරුණියෝ ගොඩක් ලයිසන්ස් ගන්න ගිහිල්ලා හිටියේ ඇමරිකාවට. දැන් අද බලන්න පුළුවන් රත්මලානේ ගුවන්තොටුපොළට ගිහිල්ලා, කටුකුරුන්දේ ගුවන්තොටුපොළට ගිහිල්ලා ගුවන් පුහුණු පාසල් ගොඩක් තියෙනවා. අර ඇමරිකාවට ගිහිල්ලා මුදල් වලට ලයිසන් අරන් එන එක අපේ කාලේ නවත්තන්න පුළුවන් වුණා. අද හොඳ ගුවන් නියමුව බිහි වෙනවා මේ. ඉතින් ඒ වගේ අලුත් දෙයක්, අර රික්තයක්, හිස්සනක් තියෙන තැනක් අපි හොයාගත්තොත් අපිට සාර්ථක තැනකට ව්‍යාපාරය ගෙනියන්න පුළුවන් වෙනවා. ඔබ කවදා හරි හොඳ සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙනවා කියලා ඔබ හේන දැක්කේ කුඩා කාලේ ඉඳන්ද? නැත්නම් ඒ කියන්නේ වැඩිහිටි වෙලා මොකක් හරි යම් කිසි හේතුවක් තිබ්බද ඔබ මේ විදිහට සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන්න? ඒක ඇත්තටම කුඩා කාලේ වෙච්ච සිද්ධියක්. මම ඇත්තටම ප්‍රේම සම්බන්ධයක් එක්ක තිබ්බ මගේ ඉස්කෝලේ යන කාලේ. ඒ තරුණියගේ අම්මගෙන් මට ලොකු ප්‍රශ්නයක් ආවා, මේ අපේ ආර්ථික ප්‍රශ්නය පිළිබඳව. ඉතින් මේක මම ඒවකට ඉස්කෝලේ ගියේ වෙන්නප්පුවේ. වෙන්නප්පු ප්‍රදේශයේ මේ ප්‍රශ්නේ දන්නේ නැති කෙනෙක් නැහැ.
ඒක නිසා අර එක වචනයකට මගේ ඔළුවේ තාමත් ඒ දේ තියෙනවා ඒ අරමුණ මම අනිවාර්යෙන් මේ තැනට ගිහිල්ලා තමයි නැවත ලංකාවට එන්නේ කියලා අදිෂ්ඨානයක් මගේ තිබ්බා ඒක තමයි මම හිතන්නේ මට යන්න ශක්තියක් උනේ වැටෙන හැම වෙලාවෙම මිනිස්සු කොන් කරන හැම වෙලාවෙම මට අරදී මතක් වුණා. ඉතින් ඒක මට ශක්තියක් වුණා. මගේ වෛරයක් නෑ ඒ අයත් එක්ක. නමුත් ඒක මට මගේ ජීවිතේ සාර්ථකත්වය කරා ගෙනියන්න ඒක ශක්තියක් වුණා. ලංකාවේ ලොකු ආර්ථික අර්බුදයක් තියෙනවා. මේ දේවල් වලින් ගොඩ එන්න ඔබට ප්ලෑන් එකක් තියෙනවද? ඔව් ඇත්තටම මේකට ලොකු අර මේ ප්ලෑන් සිස්ටම් අරම අවශ්‍ය වෙන්නේ මම කිව්වේ මුලින්ම කලමනාකරණය. දැන් අපි IMF ගියා. ගිහිල්ලා මුදල් ගත්තා. හැබැයි දැන් වියදම් කරනවා. මේ ණය ගත්තාම අපි පත්තරේ දානවා බ්‍රේකින් නිවුස් දානවා මාධ්‍ය වලින් අපිට ප්‍රශ්න ටික ඉවරයි. හැබැයි මේව අපේ සල්ලි නෙමෙයි. නිසියාකාරව කලමනාකරණය කළ යුතුයි මුලින්. මොකද මේ අපේ ලංකාවේ ආර්ථිකය කියන්නේ දැන් අර පැච් ගොඩාක් දාපු ටියුබ් එකක් වගේ. කොහෙන් හුලන් යනවාද කියලා හොයාගන්න බෑ. ඉතින් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි කන පරිප්පු ටික බලන්න. කන පරිප්පු ටික අපිට ඔළුවට දීලා තියෙන පරිප්පු නැති හෝටලේ වගේ කියලා අපි කියනවා. හැබැයි පරිප්පු නැතුව අපි දාන එකටත් ඇත්තටම කිසිම දෙයකට අපි පරිප්පු හැමදේටම ගන්නවනේ. පරිප්පු වැටයක් නිෂ්පාදනය කරන්න අපි සිස්ටම් එකක් ඒ වැඩපිළිවෙලක් ගෙනල්ලා තිබුණේ නැහැ. මම දැක්ක එක මන්ත්‍රීවරයෙක් පටන් ගන්නකට තියෙනවා වැඩක්. ඒක හොඳ වැඩක් විදිහට මම දකිනවා. මොකද මේ වලට යන්නේ ඩොලර්. දැන් තිරිඟු අපි පාන් පිටි ආශ්‍රිත ආහාර බත් හැරුණකොට අපි කන්නේ පාන් පිටි. එතකොට පාන් පිටි අපි කොහෙන්ද ගේන්නේ? පිටරටින්. මේ වලට යන්නේ ඩොලර්නේ. ඇයි අපිට තිරිඟු හිටවන්න බැරි? දැන් හිටවන්න බෑ කියලා කවුරු හරි කියනවා නම් මේ වෙද්දි අම්පාර ප්‍රදේශ අපි හිටවල තියෙනවා. පැලවෙනවා. අල්ලපු රට ඉන්දියාව තිරිඟු මේ වෙද්දි ලෝකයේ දෙවනි ස්ථානයට අපනයනය කරනවා. ඒගොල්ලන්ගේ ආර්ථිකය හැදෙන්නේ ඒ වලින්. මොකද අර මං ඉස්සෙල්ලා කිව්වේ ඉල්ලුම තියෙන දේවල් අපි නිෂ්පාදනය කරොත් අපි තේපොල් රබර් කියලා කොට තේපොල්නේ එංගලන්තේ. එංගලන්තේ කියන්නේ යුරෝපෙන් බලද්දි පොඩි රටක්. පොල් කවුද කන්නේ? පොල් අපි කනවා. ඉන්දියාව ඕන තරම් පොල් තියෙනවා. අපිට අපනයනය කරන්න බෑ. හැබැයි පාන් පිටි තිරිඟු පිටි අපි නිෂ්පාදනයක් කරොත් අපි අර දීප ඩොලර් ටික අපිට නැති වෙලා අපිට අපනයනය කරන්න අවශ්‍ය අවස්ථාව හැදෙනවා. ආකල්පයේ වෙනසක් තමයි අවශ්‍ය වෙන්නේ. කලමනාකරණය ඒත් එක්කම අලුත් දේවල් කරා හඹයම. ඒ කියන්නේ වෙනස් විදිහට හිතලා අලුත් දෙයක් අපි කරන්න ඕන. දැන් ඔබ පිටරටවල් වල ගිහින් හොඳ අත්දැකීම් තියෙනවනේ මේ ව්‍යාපාර කරලා. මම ඔබතුමාගෙන් අහන්න කැමතියි දැන් ලංකාවේ බොහෝ දෙනා ව්‍යාපාර කරන්න බලාපොරොත්තු වෙන ඉන්නවනේ. ඒ අය දැන් පිටරටකට ගිහින් කොහොමද හරියට ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ? ඒ වගේම ඔබෙන් දැනගන්න කැමති පිටරට ගිහින් යම්කිසි මුදලක් ඒ කියන්නේ විනාත් රැකියා කරලා එකතු කරගෙන ලංකාවේ ව්‍යාපාර කරන්න බොහෝ දෙනා ආසාවෙන් ඉන්නවා. ඒ අයට ඔබ දෙන පණිවිඩය මොකක්ද? මෙහෙමයි විශේෂයෙන් අපි ශ්‍රී ලාංකිකයෝ විදිහට අපේ අපිට ලැබිලා තියෙන පාස්පෝර්ට් එකට පිටරටවල් වල තියෙන පිළිගැනීම අපි මේක කියන්න වෙනවා. දුකින් වුණත් කියන්න වෙනවා අපිට බොහොම අඩුයි. එතකොට ශ්‍රී ලාංකිකයෙක් පිටරටකට කියලා ව්‍යාපාරයක් ආරම්භ කරද්දී සාමාන්‍ය යුරෝපයේ පුද්ගලෙක් හෝ ඇමරිකාවේ පුද්ගලෙක් අතර බලද්දී තියෙන ලොකු පරස්පර දේවල් ටිකක් තියෙනවා. හැබැයි මට කියන්න පුළුවන් ජපානයේ අත්දැකීම් වලින් ව්‍යාපාර කරන්න බලාපොරොත්තු වෙනවා නම් ජපානයට ගිහිල්ලා අපේ ශ්‍රී ලාංකිකයෝ නීත්‍යානුකූල මාර්ගයෙන් අනිවාර්යෙන් යන්න ඕන. මේ වෙද්දී තරුණයෝ ගොඩාක් මට දවසකට 4-5 කෝල් එනවා. ජපානයට ගිහිල්ලා වීසා නැතුව මෙහි ලක්ෂ ගණන් දීලා එහි ගිහිල්ලා අසරණ වෙලා. මෙහෙන් අරයි යන්නේ ගිහිල්ලා බිස්නස් වීසාවක් හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් අහවල් වීසාවක් හදා ගන්න පුළුවන් කියලා ඒව කරන්න බෑ. තමන්ට විශ්වාස වීසාවක් හදන්න ඕන නම් මෙහෙ ව්‍යාපාරයක් තිබිය යුතුයි. ඒ ව්‍යාපාරයේ අවුරුදු 5ක්වත් අත්දැකීම් තිබිය යුතුයි. ඒ ව්‍යාපාරයේ ශාඛාවක් විදිහට හේ ජපානයේ නීත්‍යානුකූලව රෙජිස්ටර් කරන්න පුළුවන්. ව්‍යාපදිංචි කරන්න පුළුවන්. ඊට පස්සේ තමයි යන්නේ මාස 3 වීසාවකට නම් අනිවාර්යෙන් ඒ අතරතුර ලංකාවට එන්න ඕන. මොකද මාස 3 බිස්නස් වීසාවක් හම්බෙන්නේ නැහැ. වැරදිලාවත් අර මාස 3 පැන්නොත් ඔහුගේ ජීවිත කතාවම වෙනස් වෙනවා. වැර වෙනවා. ආපහු නීත්‍යානුකූලව ව්‍යාපාරයක් කරගැනීමේ හැකියාව නැහැ. ඒත් එක්කම පිටරට අපේ ඉන්නවා ඩුබායි, ඒත් එක්කම කුවේට්, කටාර් ඒ වගේ
ප්‍රදේශ වලත් රටවල් වලත් අපේ තරුණ තරුණිය වැඩ කරනවා. ඉතින් යම් කිසි දෙයක් ඉදිරි කරගෙන ඒ අයත් මෙහි ඇවිල්ලා යම් කිසි දෙයක් කරන්න බලාපොරොත්තු වෙන මට දෙන්න තියෙන ඕදන දන්නේ නැති දෙයකට අත ගහන්න එපා. මම ගුවන් පාසලක් පටන් ගන්න ඉස්සෙල්ලා මම ගුවන් නියමයෙක් වුණා. එතකොට මම දන්නවා මේකේ අඩුම තරමේ ප්ලේන් එකට අවශ්‍ය දේවල් ඒත් එක්කම මේක ගුවන් ගත වෙන විදිහ අපි දන්නවා. ඒ නිසා තමන් යම් කිසි දෙයකට ආයෝජනය කරනවා නම් ඇස් දෙකෙන් බලන්න. උදාහරණයක් මම කියන්නම්. මම ඉන්ටර්නෙට් එකේ තිබ්බ හෙලිකොප්ටර් එකක් විකුණන්න දාලා. මේක තිබ්බේ නෝවේ. මම ගියා නෝවේ රටට. නෝවේ රටට යනකම් මම එච්චර රට ගැන බැලුවෙත් නැහැ. ගිහිල්ලා බහිද්දි මම දවල් බැස්සේ 12 වෙනි මාසේ තර කරවලයි. ඉරක් පායලා නැහැ. මම මගේත් බැලුවා මට වෙලා වැරදුනාද කියලා. මුළු පැය 24 මේ රට 12 වෙනි මාසේදී කරවලයි. මාව එක්කන් ගියා පැයක් විතර හිම ගොඩක් නැද්දෙන් ගිහිල්ලා. හෙලිකොප්ටර් එක කෝ කියලා හපම මට පේනවා හිම ගොඩක්. ඉතින් ඒ අතර මට මං හෙව්ව මට හම්බුනේ නැහැ. ඒ මහත්මයා සවලක් අරන් ඇවිල්ලා මේ හරණ්ඩ ගත්ත මේක. හෙලිකොප්ටරේ ඒ හිම ගොඩ ඇතුලේ තියෙන්නේ. හැබැයි මම එතනදිම හිතාගත්ත මේක ගන්නේ නැහැ කියලා. මොකද මම හිතුවා දිරයි කියලා. නමුත් නෝවේ ඉතාමත් සීතල රටක් නිසා ඒ හිමත් එක්ක දැන් ජපානේ නම් ඕක දිරලා මේ. ඔරොත්තු දෙන්න හදලා. ඔව් හදලා තියෙන්නේ. හැබැයි ඒ හෙලිකොප්ටර් එක වෙනත් රටකට ගිහින් හදලා තියෙන්නේ සීතල රටවලට. දැන් ඒක මම ලංකාවට ගෙනාවා නම් ඒක පාවිච්චි කරන්න බෑ. මොකද අර කැරකෙන රෝටර් බ්ලේඩ්ස් වලට හීට් සිස්ටම් එකක් තියෙනවා. ඒ රටට ආවේනික විදිහට නිෂ්පාදනය කරපු. දැන් ලංකාව කියන්නේ රස්නෙ රටක්. එතකොට මම ඕක කරන් ආවා නම් මෙහේ අපි ස්විච් එක ඔන් කරපලේ ඉඳලා හීටර් සෙට් කරන් ගන්නවා. එතකොට මේක ගිනි අර බිම වැටෙනවා. ඉතින් ඒ වගේ අත්දැකීම් ලැබුවා. තමන්ගේ ඇස් දෙකෙන් දැකලා ආයෝජනය කරනවා නම් හොඳයි. මොකද මේ දැන් 2023 වෙද්දි හැමෝම අන්තර්ජාලය හරහා එක එක දේවල් වෙනවා. රැව ටීම් ගොඩක් වැඩි ව්‍යාපාරිකයන් රැවටෙනවා. එක එක ওই පිරමිඩ් වගේ වගේ වැඩවලටත් රැවටෙනවා. ඉතින් ඒක හොඳට හොයලා බලලා තමන් මහන්සියලා හම්බ කරගත්ත ධනෙ හොඳ දෙයකට ආයෝජනය කරන්න කියලා තමයි මට කියන්නේ. ව්‍යාපාර පටන් ගත්තාම ඒ කියන්නේ එක විදිහටම එකම ලෙවල් එකේ යන්නේ නැහැ. මැදදි කඩාවැටීම් වෙන්න පුළුවන්. ඒ දේවල් වලට කොහොමද ඒ කියන්නේ සාර්ථකව මුහුණ දෙන්නේ? කොහොමද දැන් ඒ තමන්ට අවශ්‍යම ඉලක්ක වලට යන්නේ කොහොමද? කඩාවැටීම් මම ලංකාවේ දැකපු අත්දැකීමක්. අපි දොඩංගොඩ බදා ගන්න ගියොත් මොකද වෙන්නේ? එකක්වත් අපිට අල්ලන්න බැහැ. තමන්ගේ බඩට දැන් අපි පාටි එකට ගියත් වෙඩින් එකට ගියත් බුෆේ එක තිබ්බට බුෆේ එකම අපිට කන්න බෑනේ. එතකොට තමන්ගේ ව්‍යාපාරයේ ස්වභාවය තමන් එකටම අවබෝධ කරගත යුතුයි. අපිට එක තට්ටුවකට විතරක් ඇති වෙන කස්ටමර්ස්ලා එනවා නම් අපිට මේ තට්ටු හතරක් අරගෙන ඉවරලා රෙදි දාන්නවත් එහෙම නැත්තම් මොකක් හරි පේස්ට්‍රි ෂොප් එකක් දානවත් වැඩක් නැහැනේ. අන්න ඒ වගේ අනවශ්‍ය විදිහට මේ එහා පැත්තේ කඩේ ලොකු කරා කියලා මෙහා පැත්තේ කඩේ ලොකු කරන වගේ වැඩසටහනක් අනුගමනය කරලා බංකොලොත් එච්චයි ව්‍යාපාර කඩා වැටිච්ච උදවිය මගේ වටේ මම දැකලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි තමන්ගේ ඉස්සෙල්ලත් කිව්වේ කලමනාකරණය හරියට නිසියාකාරව තමන්ගේ තැන තමන් යා යුතු තැන මේ අවුරුද්දේ මම මෙතෙන්ට යනවා ලබන අවුරුද්දේ මම මෙතෙන්ට යනවා. ඒ අතරතුර වෙනසක් වෙන්න පුළුවන්. හැබැයි අරමුණක් එක්ක ගමනක් ගියොත් අර මගදී එහා පැත්තේ එක්කෙනා ගෙනාවට අපිට එකෙන් වැඩක් නැහැ. අපි අපේ ව්‍යාපාරේ හරියට කරගෙන යනවා. ව්‍යාපාරිකයින්ට ඒ වගේම ව්‍යාපාර කරන්න බලාපොරොත්තු වෙන ඉන්න අයට ඔබේ කතාවෙන් හොඳ ආදර්ශ තිබ්බ කියලා මම හිතනවා. ඉතින් අපේ කතාබහට මේ කාල වේලාව හරස් වෙලා තියෙනවා. ඔබට ආයුබෝවන් කියලා මම සමුදෙනවා. අද වැඩසටහන මේ විදිහට නිමාවටපත් වෙනවා. ලබන සතියේ තමයින බලාපොරොත්තු වෙන අපි සමු ගන්නවා මේ ලංකාදීප ඔන්ලයින් සේතමාවත.